අයුබෝවන් කියලා පිළිගන්නවා දත් ඕගොල්ලන්ව. ඔන්න මම අදත් සුපුරුදු විදියට මොගොල්ලන්ගේ ගෙදරට ආවා. අද මම ආවේ මම මීට කලින් දවසක ඕගොල්ලන්ට වීඩියෝ එකක් ගෙනාවා, පුංචිම බබාලට දෙන්න පුළුවන් විදියට හදපු සීරියල් එකක්. අන්නේ සීරියල් එක එකතු කරගෙන මම අද බබාලට බිස්කට් හදනවා. අන්නේ බිස්කට් හදන රෙසිපි එක ඕගොල්ලන්ට දීලා යන්න තමයි මම අද ආවේ. හරිම ලේසි. ඒ වගේම ධාන්‍ය වර්ග වල එකතුවක්කින් හදන අපි බිස්කට් එකක් මේක. ඒ නිසා බබාලට ගොඩක් ගුණයි. එහෙනම් එකතු වෙන්න අපිත් එක්ක අපි අද හදමු පුංචි බබාලට දෙන්න පුළුවන් විදිහට සීරියල් වලින් බිස්කට් එකක්. මේ දේවල් ටික තමයි අපිට ඕන වෙන්නේ. මෙතන තියෙනවා රටේඳි ග්‍රෑම් 40ක්, කැරට් ඔයිල් මිලිලීටර් 50ක්, ඒ වගේම නැවුම් කිරි මිලිලීටර් 50ක්, සහ අපි ගත්ත දුඹුරු සීනියකින් ග්‍රෑම් 40ක්. මොකද රටේඳියේකෙත් පැන් රස ගතිය තියෙන නිසා සීනි ටිකයි අපි ගත්තේ. බේකින් පවුඩර් එකකින් හැඳි භාගයක් තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා සීරියල්. මම සීරියල් එකෙන් ගත්තා ග්‍රෑම් 120ක්, ඕට්ස්, රුලන්, මුං සහ කඩල එකතු කරලා තමයි මේ සීරියල් එක හදලා තියෙන්නේ. ඔයගොල්ලන්ගේ වීඩියෝ එක කලින් දකින්න ඇති. එහෙනම් අපි පටන් ගමු. මේ වගේ බෝල් එකකට අපි ළඟ තියෙන සීරියල් ටික දාගන්න. ඊට පස්සේ සීනි ටික. ඊට පස්සේ අපිට පුළුවන් පළත් අපේ රටින්දි ටික එකතු කරන්න. බේකින් පවුඩර් ටික. මේ හැම දෙයක්ම අපිට පුළුවන් එකතු කරන්න. ඊට පස්සේ අපි කැරට් ඔයිල් ටික එකතු කරනවා. ඊට පස්සේ අපි කිරි ටික ටික එකතු කරගෙන මේක හදා ගන්න ඕනේ. මේකට කිරි ටික ටික එකතු කරලා අපි මේ මිශ්‍රණය හදා ගන්න ඕනේ. මේ තියෙන්නේ අපි හදාගත්ත බිස්කට් මිශ්‍රණය. මේක හරිම ලේසියෙන් අපි හදාගත්ත පුංචි බබලට. ඒ වගේම ගොඩක් උණයි. මොකද මෙතන පාම් පිටි මුකුත්ම නැහැ තියෙන්නේ. ඔක්කොම ධාන්‍ය වර්ග වලින් එකතු වුණ පිටි එක. ඒ නිසා අපිට පුළුවන් පොඩි බබලට බය නැතුව දෙන්න. අද මම හදන්නේ මෙන්න මේ වගේ කප් කේක් වගේ පුංචි බිස්කට් ටිකක්. මොකද මගේ බබාලා කැමති නිසා මම මේ විදිහට හදන්න හිතුවේ. ඕගොල්ලන්ට පුළුවන් පුංචි කොටස් විදිහට අරගෙන මේ වගේ ට්‍රේ එකකින් තියාගෙන නිකම්ම බිස්කට් එක උනත් හදන්න. මම අවන් එක 220ට දැන් රත් කරලා මේක තියෙනවා විනාඩි 15ක් විතර. ඕගොල්ලන්ට අවශ්‍ය නම් මෙන්න මේ වගේ කුඩා ප්‍රමාණ වලින් තියලා හදා ගන්න පුළුවන් බිස්කට් හැඩයට. මේ තියෙන්නේ අපි හදාගත්ත පුංචි බිස්කට් ටික. මේ බලන්නකෝ අපි හරි මික්මන්ට ලේසියෙන් පහසුවෙන් හදාගත්තා. ඒ වගේම මෙතන තියෙන සීරියල් වලින් හදපු බිස්කට්. ඒ නිසා බබාලට ගොඩක් පෝෂදායි විදිහට තමයි මේ බිස්කට් එක තියෙන්නේ. ඕගොල්ලන්ට පුළුවන් සීනි එකතු කරනකොට බබාලට දෙන්න ඕන ප්‍රමාණ අනුව, වයස අනුව එකතු කරගන්න එක අඩු වැඩි කරගන්න. ඒ වගේම තව දෙයක් වියලි පළතුරු. තව ඕගොල්ලන්ට වෙනත් වියලි පළතුරු වර්ගත් එකතු කරලා මේක හදාගන්න පුළුවන්. එහෙනම් ඕගොල්ලොනුත් හදලා බලන්න. හරිම ලේසි පහසුයි හදාගන්න. විනාඩි 15යි අපිට ගියේ. එහෙනම් ධෝනි අම්මයි සබ්ස්ක්‍රයිබ්ස් කරලා එකතු වෙන්න අපිත් එක්ක. ඕගොල්ලන්ට පුළුවන් ඉදිරියේදී මේ වගේම වැදගත් වටිනා රෙසිපි කීපයක් බලාගන්න. එහෙනම් අදට අපි ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.